බුදුදහමින් ඔපවත් වූ සුපහන් ජීවිතයක් උදෙසා දවසේ සිතුවිල්ල. සදැහැති කාරුණික පින්වත්නි, අපි හැම දෙනාම ඒකාත්මක වෙලා අපිට අදාළ අපේ ධර්මානුකූල ජීවිතයකට අදාළ දේවල් පිළිබඳව කතා කරන වෙලාවක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මූලික බුදුරජාණන් වහන්සේගේ තේමා වෙන්නේ නැතුවවද්දෝ කියලා. හාමුදුරුවෝ විදිහට මේ කාරණාවලදී ඉතා වගකීමෙන් තමයි අපි සාකච්ඡා කරන්නේ අපේ තේමාවට එකඟව. කෙසේ වෙතත් මේ පරිසරය වගේ දේවල් පිළිබඳව අපි අද කතා කරන්නේ නැද්ද කියලා හිතෙනවා. අපේ ධර්මය පරිසරයත් එක්ක හරි බද්දයි. අපි බෝධිසත්වයන් වහන්සේගේ උපත බලන්නකෝ. බෝධිසත්වයන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම බලන්න. බුදුරජාණන් වහන්සේගේ බුදුවීම බලන්න. හැම දෙයක්ම පරිසරයත් එක්ක හරිම සම්බන්ධයි. සමහර ධර්ම ගාථාවල තියෙනවා රහතන් වහන්සේලාගේ හිත ඇලෙන්නේ වනාන්තරයේ විතරයි කියලා. සමහර ධර්ම ගාථාවල තියෙනවා හිතක් නිවා ගන්න සුදුසුම තැනක් කියලා කැලෑව. මේ පරිසරයත් එක්ක අපි හුඟක් බද්දයි. අපේ තියෙනවා ඒරකපත්ත නාගරාජයාගේ කතාව කියලා කතාවක්. අතීතයේ භික්ෂුන් වහන්සේ නමක් ඔරුවක වැඩම කරන්න ලෑස්ති වෙනකොට ගං ඉවුරකින් අල්ලගෙන හිටපු අත්තේ කොළ ටික අතට හීරිලා ආවහම ඒ කොළ ටික කැඩීම පිළිබඳව හාමුදුරුවන්ට ඇතිවෙච්ච චිත්ත වේදනාවක් නිසා සංසාරේ ගිහින් ඉපදිච්ච තැනක් ගැන තිරිසං ලෝකේ ඒරකපාත්ත කියලා නාගරාජයෙක් ගැන. එනිසා මේ වගේ හුඟක් දේවල් බුදුරජාණන් වහන්සේගේ නීති රීතිවල ජලයත් එක්ක තියෙන සම්බන්ධතාවයට පුදුමාකාර තැනක් තමයි දීලා තියෙන්නේ. ජලයට හරිම ආදරේ. අපි විශ්වාස කරනවා මනුෂ්‍යයා කියන්නේ මේ ලෝකයේ අයිතිකාරයා නෙමෙයි කියලා. ධර්මයේ හොඳටම විශ්වාස කරනවා ඔය අලුත් නූතනයිගේ ප්‍රකාශන වගේම ධර්මයේ හොඳටම විශ්වාස කරනවා මනුෂ්‍යයා කියන්නේ මේ පරිසරයේ තවත් එක ජීවයේ සපේන එක තැනක් විතරයි කියලා. අපේ විඥාන ශක්තියින් කොහේ කොහේ හරි තැන්වල ඇවිදිනකොට මේ භවයේ හම්බ වෙන එක තැනක් විතරයි මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ. අපිට ලෝකෙම අයිති නැහැ. අපි ලෝකේ ඔක්කොමත් එක්ක ඉන්න ඕනේ. බලන්නකෝ ධර්මයේ අපේ කරණීයමෙත සූත්‍රය වගේ දේවල් සාකච්ඡා කරලා. පේන අය නොපෙනෙන අය සත්ව ජීවීන් ගැන කතා කරද්දී ඉපදෙන අය ඉපදිලා නැති අය මේ ඔක්කොම ගැන කතා කරනවා. ඇහැට නොපෙනෙන ජීවීන් ගැන පවා කතා කරනවා. ඒ තමයි අපේ තියෙන පළල් බව. එනිසා මම අපේ බෞද්ධ හැම දෙනාට හරි කරුණාවෙන් සිහිපත් කරන්න කැමතියි. හරි කරුණාවෙන් ඉල්ලන්න කැමතියි. අපි මේ ඔක්කොම එකමුතුවෙන් යන්න ඕනේ ගමනක්. අපි මේ ලෝකේ ඇත්තටම අතහැරලා යන්න ඉන්නේ. අපි හැමදාම මේක ඉන්නේ නැහැ. නමුත් අපි මේ පරිසරයට නම් ආදරය කරන්න ඕන. මේ පරිසරය අපේ දූපුතාට ආරක්ෂා කරලා තියන්න ඕන. මේ හුස්ම ගන්න වායු, මේ අපි පානයට ගන්න වතුර ටික, අපි ඉන්න පරිසරය අපිට පුළුවන් ලෑස්ති කරලා තියන්න. සත්පුරුෂයෙක් කවදාකවත් ගෙඩි හැදිච්ච ගහක වුණත් පුංචිම ගෙඩියේ ඉඳලා ඔක්කොම කැඩෙන විදිහට අත්තක්වත් කඩන්නේ නැහැ කියලා අපේ බෞද්ධ සාහිත්‍ය ඇතුළේ කොච්චර අපි කතා වෙනවද? සත්පුරුෂය කවදාකවත් ඉන්න තැනක පැලෑටියකටවත් හානි කරන්නේ නැහැ කියලා අපි කොච්චර අහලා තියෙනවද? අපි සමහර ලාවට ඉස්සර බලන්න පන්සලක් හැදුවොත් පන්සලක් හදලා තියෙනෙම ගල් තලාවක. ඒ තරමටම අපේ බෞද්ධය පරිසරයට ආදරය කළා. මොකුත් හැදෙන්නේ නැත් තැනක තමයි රජමාලිගාවක් හැදුවේ. මොකුත් පාරිසරික තැනක් සකස් වෙන්න බැරි තැනක තමයි සමහරට පන්සලක් හැදුවේ. ඒ තමයි අපේ තිබිච්ච ගැඹුරුකම්. ඒ ගැඹුර නැති වුණාට පස්සේ අපි ඔක්කොම විනාශ වෙනවා. අපිට ඔක්කොම මුදල් වලට යට වුණාට පස්සේ, අපිට ඒක සීමා මායින් නැති වුණාට පස්සේ අපිට ගමනක් යන්න බැරි වෙනවා. මනුෂ්‍යයා කියන්නේ මේ පොළවේ සත්වේ. බලන්න අපි කොච්චර දියුණුයි කියලා කිව්වත්, ඒ පොළවෙන් අපි අඩි ගානක් උඩට ගිය හැම දවසකම අපිට උනේ අපි අසාර්ථක වෙච්ච එක. අපිට උනේ අපි දුර්වල වෙච්ච එක. අපිට උනේ ඇත්තටම අපේ තිබිච්ච මූලික ශාරීරික ව්‍යුහයේ ඉඳලා හැම දෙයකම තිබිච්ච බලවේගය නැති වෙච්ච එක. අපි අවම වශයෙන් මතක ශක්තිය ඉඳලා හැම තැනකම පිරිහුණා අපි මේ පරිසරයත් එක්ක හිටපු සම්බන්ධය නැති වෙච්ච දවස් ඉඳලා. එනිසා මේ පොළව අපේ මූලික අපේ ජීවිතයේ පදනම. මේ අහස අපේ ජීවිතයේ පදනම. මේ ජලය අපේ ජීවිතයේ පදනම. මේ ගහකොළ සතා සීපාව අපේ ජීවිතයේ පදනම. මේකට හුඟක් දේවල් කතා කරන්න නැහැ. ඒක තමයි අපේ පදනම ඇත්තටම. බුදුරජාණන් වහන්සේ සමහර අධිකවම අවිහිංසාවාදයට බරයි කියන අය උදෙසා කරපු සමහර දේශනාවල බුදුරජාණන් වහන්සේ පැහැදිලිව අනුශාසනා කළා. මේ සමතුලිතතාවයේ බිඳ වැටුණොත්
අපිට මේ ගමන යන්න බැරි බව. ඉතින් ඒ නිසා මම අපේ පින්වතුන්ට බොහොම ආදරෙන් කියනවා. අද උදෑසන පටන් ගද්දි ගහක් කොළක් පරිසරයට ඔබ වෙනුවෙන්වත් විනාශයක් නම් කරන්න එපා. ඔබ වෙනුවෙන් අනාගත පරම්පරාව වෙනුවෙන් යමක් ඉතුරු කරන්න ඔබට සල්ලි නොලැබුණත් ඔබට පලාපල නොලැබුණත් ඔබ ඔබේ සත්පුරුෂකමට ඒ දේ කරන්න. ඔබ පරිසරයට ආදරය කරන කෙනෙක් වුණොත් අපේ දහමටත් එකඟයි. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. බුදුදහමින් ඔපවත් වූ සුපහන් ජීවිතයක් උදෙසා දවසේ සිතුවිල්ල.